ඔබ බක්කුල මහරහතන් වහන්සේ ගැන අහලෑ. මේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේට තිබිච්ච නිරෝගී සම්පත්තිය අපේ බුදුහාමුදුරන්ටවත් තිබුණේ නෑ. උන්වහන්සේ දීර්ඝායුෂ අතින් ගත්තොත් ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටියේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ ගිහි කාලේ අවුරුදු 29න් තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නේ. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියාවන් කරා. සම්බුද්ධත්වයට පත් වෙනකොට අවුරුදු 35යි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 45ක් අවබෝධ කරගත් ධර්මය දෙව්මිනිස් ලෝකයාට දේශනා කරමින් ගම්නියම් ගම්පුරා වැඩම කරමින් සම්බුදු කෘත්‍ය සිදු කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ අවුරුදු 80යි. සම්පූර්ණ කාලය උන්වහන්සේගේ ජීවිතේ අවුරුදු 80යි. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ පැවිදි වෙන්නේ අවුරුදු 80ේ. උන්වහන්සේ අවුරුදු 80ෙන් පැවිදි වෙලා පැවිදි ජීවිතේ තවත් අවුරුදු 80ක් සම්පූර්ණ ආයුෂ බුදුරජාන් වහන්සේ වැඩ හිටියා වගේ දෙගුණයක්. අවුරුදු 160ක්ම නිරෝගීව වැඩ හිටියා. දැන් අවුරුදු 160ක්ම ලෙඩ වෙලා බොහොම අමාරුවෙන් දුක් විඳලා කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්මෝ ඔහොමනම් ඕන්නේ. ඔච්චරනම් දුක් විඳ විඳ මොකටද ඉන්නේ? අපි එහෙම හිතනවා. සමහරලාට වයසට ගිහිල්ලා නැගිට ගන්න බැරි එකතැන් වෙලා එකතැන මලමුත්‍ර කරගෙන ඉන්න කෙනෙක් දැක්කම අපි හිතනවා අම්මෝ අපිට නම් ඔච්චර දුක් විඳින්න ඕන්නේ. ඔච්චරනම් දුක් විඳ විඳ මොකට ජීවත් වෙනවද? එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියේ අරලු ගෙඩියක තරම්වත් කවදාවත් බෙහෙතක් කියලා දෙයක් උන්වහන්සේගේ ජීවිතේ කවදාවත් පරිහරණය කරලා නැහැ. ඔබට බක්කුල හාමුදුරන්ගේ ජීවිතේ සමහර සිදුවීම් අහගෙන යනකොට පුදුම හිතේ. මෙහෙමත් කෙනෙක් හිටියනේ මේ ශාසනය කියලා. පින්වතුනි බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ තුල අවුරුදු 80ටම නිදාගෙන නැහැ කියලා. දැන් නිින්දක් අවශ්‍ය වෙන්නේ අපේ කයට වෙහෙසක් දැනෙන නිසා. සමහරවිට ඔබ හිතන්නේ ඔබට නිදාගන්න වෙලාව චුට්ටක් පරක්කු වුණොත් හිටගෙන නිින්ද යනවා සමහරවිට. ඇඟපත රිදෙනවා. බැරි වෙලා හරි අපි හිතමු හදිස්සියේ රැලි වෙනකන් කොයි හරි උත්සවයකට ගිහිල්ලා එක්ක මලගෙදරක් වෙලා නිදි මරන්න උනා කියලා. එක දවසක් නිින්දක් නැති වුණොත් පහෝදාට කොච්චර අමාරුද කියලා බලන්න මුළු ඇඟටම විශාල වෙහෙසක් දැනෙනවා. ඒකට හේතුව අපේ කය දුර්වලයි. අපේ කයටයි මේ නිින්ද අවශ්‍ය වෙන්නේ. කායික වෙහෙසක් දැනෙන නිසා වෙහෙස නිවා ගන්න නිින්දක් අවශ්‍යයි. බක්කුල මහරහතන් වහන්සේට කවදාවත් වෙහෙස කියන දෙයක් කයට කවදාවත් ජීවිතේ දැනිලා නැහැ කියලා. උන්වහන්සේගේ පෙර පුණ්‍ය ශක්තියේ බලවත්කම මුළු පැවිදි ජීවිතේම උන්වහන්සේ ඉරියව් 3යි කියන පරිහරණය කරේ. ඉඳගෙන ඉන්න ඉරියව්. ඉඳගත්තත් කවදාවත් කොන්ද හේතු කළ වාඩි වෙන්නේ නැහැ කියලා. දැන් බලන්න අපිට වාඩි වුණොත් කොහේ හරි හේතුවක් අවශ්‍යයි. මොකද මේ කය අපිට ඒ විදිහට වාඩි කරලවත් එක ඉරියව්වකින් තියාගන්න බෑ. ඒ ඉඳගෙන ඉන්න මොහොතේ කොච්චරනම් කකුල් දිගාරිනවා, අකුලනවා, අතපය හසුරනවා, එහෙට හැරෙනවා, මෙහෙට හැරෙනවා, අපි කොච්චර දඟලනවද මේ කය යම් වෙලාවක් විනාඩි 15ක් 20ක් අපිට එක ඉරියව්වක තියාගෙන ඉන්න බෑ. ඒ තරම් මේ කය දුර්වලයි. බක්කුල මහරහතන් වහන්සේ උන්වහන්සේ වාඩි වුණාට පස්සේ කවදාවත් කොන්ද හේතු කරන්නේ නැහැ කියලා. ඊළඟට හිටගෙන ඉන්න ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව, ඔය ඉරියව් තුන විතරයි කියන උන්වහන්සේගේ ජීවිතේ පරිහරණය කරන්නේ. කවදාවත් උන්වහන්සේගේ අදිෂ්ඨානයක් තිබුණා නිදාගෙන ඉන්න ඉරියව්වටවත් කයි යොමු කරන්නේ නැහැ කියන අදිෂ්ඨාන. එහෙම නිදාගන්න ඇලවෙන්න වෙහෙසක් උන්වහන්සේගේ ජීවිතේ කවදාවත් දැනිලා නැහැ කියලා. ඊළඟට විනේ සඳහන් වෙනවා ඔය ආරාමවල තිබිලා තියෙනවා. ඒවට කියනවා සන්තාගාර. ඊළඟට ඔය ගිලන් හලවල් තිබිලා තියෙනවා. ඔබ දැකලා ඇති ඔය ආයුර්වේදවල තියෙනවා ඔය බෙහෙත් කොළවල දුමාලලා මුළු ඇඟේම දහඩිය වැකිරෙන සලස්වල ප්‍රතිකාර කරන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ වගේ විනේ පිටකේ තියෙනවා ඔය ජේතවනාරාමේ එහෙම තිබිලා තියෙනවා ගිලන් ස්වාමීන් වහන්සේලාට බෙහෙත් කොළවලින් ඒ දුමාලන සන්තාගාර. කවදාවත් බක්කුල මහරහතන් වහන්සේ එවැනි ගිලන් ස්වාමීන් වහන්සේලා ඉන්න බෙහෙත් කරන තැනකට කවදාවත් ඇතුල් වෙලා නැහැ කියන. උන්වහන්සේට නිකන් හරි ගිහින් බලන්නවත් ඕන කියන සිතුවිල්ලක්වත් ඇතිවිලා නැහැ කියන. ඊළඟට ඒ කාලේ අපි අර කෝකටත් තෛලෙ වගේ සමහරුන්ට ඔය මොකාක ලෙඩක් ඇදුනහම අද කොත්ත මල්ලි ටිකක් තඹගෙන බොනෝ. ඒ වගේ මිනිස්සු පුරුදු වුණා එක්කෝ ඒ වගේ පොඩි දෙයක්. ඒ කාලේ බුදුහාඳුරගේ කාලේ තිබිලා තියෙන අරලු. මේ අරලු ගෙඩිය තමයි බෙහෙතක් හැටියට ගත්තේ. පුංචිම බෙහෙතක් හැටියට කෝක මොකක් හරි උණක් හැදුනත් ඇඟරි දෙන්න ගත්තත් අරලු තමයි බෙහෙතක් හැටියට භාවිතා කරලා තියෙන්නේ. හැබැයි බක්කුල හාමුදුරන්ගේ මුළු ජීවිතේටම කවමදාවත් එක අරලු ගෙඩියක්වත් බෙහෙතක් හැටියට කියලා බෙහෙතක් විදිහට කවදාවත් ජීවිතේ අරගෙන නැහැ කියේ.
එදකොට අපිට පේනව මොනතරං නිරෝගි සම්පත්තියක් උන්වහන්සේට තිබුණත් මේ බක්කුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහොම හිටියත් ඔය කොච්චර නිරෝගී නිරෝගී කියලා තිබුණත් මැරෙනකොට ඉතින් ලෙඩක් හැදෙනවනේ. අන්තිම කාලේ මොකක් හරි ලෙඩක් හැදිලා තමයි හොද කරගන්න බැරි ලෙඩකින් මැරෙනවනි කියලා හිතේ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් දැන් උන්වහන්සේ හොඳට භාවනා කරනවා. දවසක් වාඩි වෙලා භාවනා කරනකොට උන්වහන්සේ දැක්කා උන්වහන්සේගේ ආයුෂ ගෙවිලා ඉවරයි. අද පිරිනිවන් පාන දවස හරි කියලා. ඒ වෙලාවේ බක්කුල මහරහතන් වහන්සේ එහෙම්මම උන්වහන්සේ වැඩම කරා. අනෙක් ස්වාමීන් වහන්සේලා ඔක්කොගේම කුටිවලට වැඩි. ඒ ආරාමයේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ කුටිවලට ගිහිලා කතා කරා. ආයුෂ්මතුන්ලා එළියට වඩින මම පිරිනිවන් පානවා. අනෙක් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට කතා කරා. එහෙම කතා කළ තමන්ගේ කුටියේ අතුර අනෙක් ස්වාමීන් වහන්සේලාට බාර දුන්නා. බාර දීලා සියලු භික්ෂුන් වහන්සේලා ඉදිරියේ කතා බහ කරලා උන්වහන්සේට කියන ඕන්න මම පිරිනිවන් පාන්න යන්නේ කියලා. ඒ වෙලාවේ බක්කුල මහරහතන් වහන්සේ හිතනවා උන්වහන්සේගේ පැවිදි ජීවිතේ පුරාම අවුරුදු 80ක් පැවිදි වෙලා වැඩ හිටියා. හැබැයි කවමදාවත් කිසිම කෙනෙකුගෙන් මම උදව්වක් උපස්ථානයක් ලැබපු කෙනෙක් නෙමෙයි. කාටවත් මම මගේ කය වදයක් වෙලා නැහැ. මම තව සුළු මොහොතකින් පිරිනිවන් පානෝ. ඒ පිරිනිවන් පෑමෙන් පසුවත් මගේ දේහය තව කෙනෙකුට මේ කය කරදරයක් වදයක් නොවේවා කියලා අදිෂ්ඨානයක් කරා. එහෙම අදිෂ්ඨානයක් කළා උන්වහන්සේ පිරිනිවන් පෑවේ. ඒකට හේත් දැන් බලන්න අපි සාමාන්‍ය කෙනෙක් ගැන හිතන්න කෙනෙක්ගේ ජීවිතේ කී දෙනෙකුට නම් කියලා ජීවිත කාලය ඔබ උපස්ථාන කරගෙන තියෙනවද? අඩු ගානේ ඔබට ඉඳගත්තොත් නැගිටින්න පුළුවන්ද කියලා හිතන්න. සමහරවිට කාට හරි කියන මාව චුට්ටක් උස්සන්න, මාව පොඩ්ඩක් අල්ලගන්න. එතකොට අපිට වාඩි වුණොත් නැගිටින්න හරි කාගේ හරි උදව්වක් ඕන. එක්ක ඔළුව රිදෙනවා කාට හරි කියලා තෙල් ටිකක් දාගනි, අතපය රිදෙනවා කියලා බෙහෙත් ටිකක් ගාගනි, කාට හරි කියන මෙන්න මේක ගෙනත් දෙන්න, පොඩ්ඩක් මාව නැගිට්ටවන්න, මාව අල්ලන්න, මේ පඩිපෙළ බහගන්න බෑ. එතකොට කෙනෙකුගේ ජීවිතේ මුළු ජීවිත කාලෙ කී දෙනෙක්ගෙන් උදව් උපස්ථාන උපකාර ලබනවද කියලා හිතන්න. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ ඒ මුළු ජීවිතේ පැවිදි ජීවිතේට කවදාවත් කෙනෙකුට කියලා උදව්වක් උපස්ථානයක් ලැබලා නැහැ. උන්වහන්සේ තීරණය කරනවා මම පිරිනිවන් පෑවට පස්සෙවත් මගේ දේහය තව කෙනෙකුට කරදරයක් බාධාවක් නොවේවා කියලා අදිෂ්ඨානයක් කරා. එහෙම අදිෂ්ඨානයක් කරලා භික්ෂූන් වහන්සේලා සියලු දෙනා අතරෙදිම එහෙම අහසට පැන නැග්ගා. අහසට පැන නැගලා අහසේ පළඟක් බැඳගෙන තේජෝ කසිනේට සමවැදිලා අහසෙම පිරිනිවන් පානවා. පින්වතුනි, තේජෝ කසිනේට සමවැදිලා අහසේ පිරිනිවන් පාද්දී ඒ ශරීරෙම හටගන්න විශාල ගිනි ජාලාව. ඒ ගිනි ජාලාවෙන් උන්වහන්සේගේ දේහය අහසෙම දැවිලා පිලිස්සිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවී ගිතෙල් ටිකක් දැවිලා අවසන් වුණා වගේ අහසෙම දැවිලා අවසන් වුණා කියන. හැබැයි උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා අනාගතයේ නිරෝගී සම්පත්තිය පිණිස වැඳුම් පිදුම් කරන, පින්දහම් කරන, උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරන ශ්‍රාවකයන්ට වැඳුම් පිදුම් කරන්න මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා පමණ පහළට වැටේවා කියලා අදිෂ්ඨානයක් කරා. ඒ අනුව බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පමණ පහළට වැටුණා කියනවා. අනෙක් සියලු කොටස් ශරීරේ දැවිලා පිලිස්සිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවේ. සම්මස් නහර මේ ශරීරේ තියෙන අනෙක් සියලුම කොටස් දැවිලා ගියා. අස්ති ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටුණා කියන මිනිස්සුන්ට වන්දනා කරන්. එතකොට අපිට පේනවා සාමාන්‍ය රහතන් වහන්සේ නමක් මනුස්ස ලෝකේ උන්වහන්සේගේ කුටියේ හරි උන්වහන්සේ ඇඳක හරි සැතපීලා පිරිනිවන් පෑවා නම් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දැන් දේහේ අරගෙන යන්න වෙනවා. ඊළඟට දර හොයන්න ඕනේ, සෑයක් හදන්න ඕනේ, චිතකේට දේහේ නංවන්න ඕනේ, ඊළඟට ගිනි දල්වන්න ඕනේ. ඒ පිලිස්සුනාට පස්සේ දැන් ඕවා සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ, අලු ටික අස් කරන්න ඕනේ, ඊළඟට ධාතුන් වහන්සේලා වෙන් කරගන්න ඕනේ. දැන් කී දෙනෙකුට කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ මේ දේහේ මුල් කරගෙන තව කී දෙනෙක් වෙහෙසෙනවද? කී දෙනෙකුට කරදරයක්? ඒ නිසා බක්කුල මහරහතන් වහන්සේ හිතනවා මගේ ජීවිත කාලෙම කවදාවත් කෙනෙකුට මං කරදරයක් වදයක් වෙලා නැහැ. හැබැයි පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහේවත් තව කෙනෙකුට කරදරයක් වදයක් නොවේවා. ඒ අදිෂ්ඨානයෙන් තමයි අහසට පැන නැගලා අහසෙදි පිරිනිවන් පාන්නේ තේජෝ කසිනේට සමවැදිලා. පින්වතුනි, දැන් මේ බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේගේ චරිතේ, උන්වහන්සේගේ ජීවිතයේ සමහර සිදුවීම් අපි සිහි කරගෙන යනකොට
ඔබට හිතෙයි ඒ වුණාට අපේ බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේ වයසට ගියා. බුදුරජාණන් වහන්සේට කලන්තෙ හැදුණා. උන්වහන්සේට තද හිසේ කැක්කුමක් කොන්දේ අමාරුවක් විටින් විට බලවත් වෙච්ච වග දේශනාවල සඳහන් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේටත් වඩා මේ බක්කුල මහරහතන් වහන්සේ මහා පින්වන්තයි නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සසරේ පෙරම් පුරාගෙන ආවේ නිරෝගී සම්පත්තියෙන් අගතැම්පත්කම ලබන්න නෙමෙයි. උන්වහන්සේගේ අරමුණ තිබුණේ අසංඛේය ගණන් සත්‍යයන් සංසාර දුකින් නිදහස් කරනෝ. ඒ සංසාරයේ සතර අපායේ වැටි වැටි යන සත්වයන්ට නිවන් මඟ අවබෝධ කරගෙන සත්වයන් සංසාර දුකින් එතර කරනවා කියන අදිෂ්ඨාන. ඒ තුල උන්වහන්සේ ඒ අදිෂ්ඨානේ පාරමී පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ සම්බුදු කෘත්‍ය උන්වහන්සේ ඉටු කරා.